අපේ ගෙදර ලයිෆ් YouTube channel එකට අදත් ඔයාලා සියලු දෙනාම ආදරෙන් පිළිගන්නවා. අද අපි හවස තේ බොන්න අද සමෝසා රෝල් සදමු. අපි බලමු ඩෝ එකට මොනවද අවශ්‍ය කරන්නේ කියලා. මෙතන මම පාන් පිටි අරන් තියෙනවා, තෙල්, ලුණු, එකම වතුර. මම මෙතන පාන් පිටි ග්‍රෑම් 250ක් අරන් තියෙනවා. ඒකට ලුණු තෙහෙන්දක් එකතු කරගන්නවා. ඒකටම තෙල් මේස ඇදි දෙකකුත් දාගමු. අපි ඒ ටික දාලා මිශ්‍ර කරගන්නවා. ඒකට වතුර ටික ටික දාලා තද ඩෝ එකක් වෙන්න අනා ගන්න ඕනේ. වතුර වැඩි වුණොත් එහෙම අපිට මේක තුනී කරගන්න බැරි වෙනවා. ඒ නිසා අපි වතුර ටික ටික දාලා තමයි අනාගන්නේ. वतुर दागता मेन मे वगे तद डो एनोने मम पिटी का अनाग वतुर को बागत मेन मे प्रमाण इतरना मित्र मेसा देखा मित्र तीन अभी तेमी बाजने नीट कर अभी दे विनाडी पहाक पितर नीट कर गत्ता दे मेटिक वहाला ता विनाडी दहयक पहला वक पैत्त किन तियों एह नंग अभी बालमु अपे आला रोल के फिलिन नेकड़ मनाद गानने केला मां मेतर थांबा गत्ता आला गत्ता लूनु खारपींचा सुदु लूनु अमु मिरिस मेतर तुन पहा तियेनो मिरिस कुडु लूनु कहा कुडु गंबिरिस कुडु कौन प्ला पांपिटी एकम වතුර තව අපිට අවශ්‍ය කරන බෙද ගන්න තෙල් අපි දැන් තඹලා තියෙන අර ටික හොඳට පොඩි කරගමු මෙතන අල ග්‍රෑම් 200ක් තියෙනවා ඔයාලට මෑෂර් එකකින් පොඩි කරගන්නත් පුළුවන් නැත්නම් ගෑරොප්පුකින් හොඳට පොඩි කරගන්නත් පුළුවන් අපි දැන් අල ටික හොඳටම ගාගත්තා මෙතන ඔමිරිස් කරල් දෙකක් තියෙනවා සුදුරුණු බික් 3යි खरपिंचे हीनी देखा मेतन बीलून को भाग्यती है एक हीनी अटम लियागन तीयने मैंने मेवीतर हीनी लियागन एक मम कहाकुड़ कालक गंभीरस्कुड़ कालक तेकतुकान मेतन तीन तुनप ते हि भाग्याय मिरीकुड़ ते हि भाग्याय एटिका तेकतुकान एक लुणकुड़ ते हि तुम कालक तेकतुकरगा कलवांकान දැන් අපි අලවලට පහේ ටික දාලා හොඳට කලවම් කරගත්තානේ. දැන් ඊළඟට අපි කෝන් ප්ලා දාගමු. මෙතන කෝන් ප්ලා මේස හැඳි දෙකක් තියෙනවා. මම ඒක මේකට දාලා මිශ්‍ර කරගන්නවා. අපි කෝන් ප්ලා දාලා හොඳට කලවම් කරගමු. අපි දැන් මේ කෝන් ප්ලා දාලා කලවම් කරගත්තාම අපි අල රෝල් එක තෙල් එකේ බදිනවනේ. තෙල් එකේ බදිනකොට මිශ්‍රණය එළියට එන්නේ නැති වෙන්නේ බෙද ගන්න පුළුවන්. මන්දෙන් අතේ තෙල් ටිකක් ගාගත්තා. අපි දැන් මේ හදාගත්ත මිශ්‍රණයෙන් අල රෝල් ටිකට අවශ්‍ය කරන ප්‍රමාණයට කුලි හදාගමු. මෙන්න මේ වගේ ප්‍රමාණයට අපිට හදාගත්තාම ඇති. මේ වගේ අපි අඟල් එකමාරක් විතර වගේ වෙන්න සයිස් එකට හදා ගන්නවා. අපි දැන් අන්තිම ටිකත් හදාගත්තා. මෙතන පාන් පිටි මේස හැඳි දෙකක් තියෙනවා. මම ඒකට වතුර මේස හැඳි දෙකක් දාලා දිය කර ගන්නවා. ටිකක් කුකු බැට එකක් වෙන විදිහට දිය කර ගන්නවා. මෙන්න මේ දිරු කුඩ තමයි අපිට අවශ්‍ය කරන්නේ. මෙතන අපි අනාගත ඩෝ එක විනාඩි 20කට පස්සේ ලෑල්ලුඩට ඒක දාගමු.
මන් තෙල් ටිකක් ගා ගන්න. ඔයාලට මේ තෙල් වෙන්න උඩ පිටි ටිකක් ඉහ ගන්නත් පුළුවන්. මන් දැන් මේකෙන් භාගයක් ගන්නවා. අපි දැන් ඒ ටික දික් අතර තුනී කර ගන්න ඕනේ කොටු හැඩයට. මෙන්න මේ වගේ ඝන කමකට තමයි අපි මේක තුනී කරගන්නේ. ගොඩක් මහතර තුනී කරගන්නේ නැහැ. මම දැන් රෝල් කරගත්තා. අපි දැන් මේකේ හැඩය හදාගමු. මම මේකෙන් කොටස් දෙකක් වෙන් කරගන්නවා. අපි දැන් මේ විදිහට හදාගත්ත අර රෝල් ටික තියමු. तेल अभी दें मेटी कपागम कपल मेटी होता आगे नहीं मो मैं विदर दिल होता आगे මේ විදිහට අපි හදාගත්ත පිටි මිශ්‍රණය ගාලා හොඳට සීල් කරගමු. මේ තියෙන අපි හදාගත්ත අල රෝල් එක. අපි දැන් අනිත් එකත් ඒ විදිහට මොතාගමු. ඒකෙත් ඒ විදිහටම අපි පිටි මිශ්‍රණය ගා ගන්නවා. ගාලා එක සීල් කරගමු. අපි මේ විදිහට ඔක්කොම අල රෝල් ටික හදාගමු. අපි දැන් ඔක්කොම අල රෝල් ටික හදාගත්තා. මේ ටික දැන් ගැඹුරු තෙලේ බැදගමු. තාච්චිය රත් වෙලා අපි දැන් තෙල් දාලා රත් කරගමු. තෙල්ලේ රත්ලා තියෙන්නේ අපි අල රෝල් ටික දාලා බෙදගමු. අපි අල රෝල් ටික මේ විදිහට හරව හරව බෙද ගන්න ඕනේ. මේ අල රෝල් ටික බෙද ගන්න ඕනේ මද ගින්දරේ ගොඩක් ගින්දර වැඩි කර ගන්න නැතුව බදින්න ඕනේ. අපි මේ විදිහට අල රෝල් ටික රන්වන් පාඩ වෙනකම් බෙද ගන්න ඕනේ. දැන් මේ ගානට බෙදුනහම ඇති අපි ඒ ටික ලිපෙන් බාගමු. අපි මේ විදිහට ඉතුරු ටිකත් බෙදගමු. අපි දැන් යල රෝල් ටික දෙපැත්තේ දදා හොඳට බෙද ගන්න ඕන රන්වන් පාට වෙනකම්. මේ ප්‍රමාණයට බෙදුනහම ඇති අපි දැන් ඒ ටිකත් ලිපෙන් බාගමු. අපි දැන් අන්තිම ටිකත් බෙදගත්තා. අපි දැන් අපේ අල සමෝසා රෝල් එක කඩලා බලමු කොහොමද කියලා. ඔයාලත් මේ විදිහට අල සමෝසා රෝල්ස් හදලා තේ වේලාවට රස බලන්න. අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.